පහුගිය කාලේ පැවතිච්ච යහපාලන ආණ්ඩුව විසින් රාජිත් සේනාරත්න අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන ඇමතිවරයා ඇතුළු ඇමතිවරුගෙන් යුක්ත අනු කමිටුවක් පත් කරලා මේ අවසාන කාලේ ඔවුන් බලයෙන් පිරිහෙලා තියෙන කාලේ පත් කරේ නැවත බලයට පත් වුනොත් මේ සේවාවන් සංවෘත සේවාවක් බවට පත් කරලා ගුරු සහ විදුහල්පතිවරුන්ගේ වැටු විෂමතාව ඉවත් කරනවා. ඒ කොපියෙම අරගෙන ඒ සියල්ලම ක්‍රියාත්මක වුනේ නැති පසුතලයක වර්තමානයේ බලයට පත් වුණු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ සෞභාග්‍ය දැක්ම නැමැති ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පැහැදිලිව සඳහන් කරනවා ගුරු සහ විදුහල්පතිවරුන්ගේ වැටු විෂමතාවයන් ඉවත් කිරීම සඳහා ගුරු සහ විදුහල්පති සේවාවන් සංවෘත සේවාවක් බවට පත් කරලා මේ ප්‍රශ්නය විසඳන බව ඔවුන්ගේ සෞභාග්‍ය දැක්මේ සඳහන් වුණා. මේ කිසිවක්ම මේගොල්ල ක්‍රියාත්මක කරන්නේ නැහැ. මේවා ජනතාව රවටන, ජනතාව මුලාවට පත් කරන බොරු පොරොන්දු පමණයි. මේ කමිටු පත් කරන්නේ වෙන කිසිවකට නෙවෙයි, කල් මරන්නට. හැබැයි කල් මරලා මේ වෘත්තීය සමිතියවත් මේ ගුරුවරුවත් කවදාකවත් මම්මුලා වෙන්නේ නැහැ. අරගලේ ඒ විදිහටම තියෙනවා. දැඩි ලෙස දැන් මේ වෙනකොට පවත්වාගෙන යනවා. මේ රජයේ වග කියන්න ඕන සාමාන්‍ය පෙළ දරුවන්ගේ ප්‍රතිඵල ප්‍රමාද වීමට. ඔවුන්ට දැක්මක් සැලැස්මක් කිසිම දෙයක් නැහැ. සම්පූර්ණ වග කියන්න ඕන GL පීරිස ඇතුළු මේ නඩේ. ඔවුන් දන්නේ නැත කාගේ හරි එකක් කොලයක් ලියාගෙන තමයි මේ GL කියවන්නේ. උට කිසිම අවබෝධයක් නැහැ. ඒකලම ඉස්සරහට පවත්වන්න දෙන උසස් පෙළ ශිෂ්‍යත් විභාග වලට වෙන අනර්ථය පිළිබඳව මේ රජයේ වග කියන GL ඇතුළු කණ්ඩායම ඒ දරුවන්ට වෙන හානිය කිසිම මේ වෙනකොට 40% තමයි ඔන්ලයින් තාක්ෂණයෙන් ඉගෙනගෙන හිටියේ. ඒ කිසිව අනිත් 60 පිළිබඳව අද දක්වා කිසිම ක්‍රියාමාර්ගයක් ගෙන නැහැ. ඒ අස්සේ ඉන්නවා කියනවා ළමයින් වෙනුවෙන් හිතලා ඔන්ලයින් උගන්වන්න කියලා. මොනවද මේ GL ලකරේ? මොනවද කපිල පෙරේරා ලකරේ? මේ සඳහා ගත්ත පියවර මොනවද? අධ්‍යාපන ප්‍රසංස්කරණ වලට මොකද්ද කළේ? වයසට ගිය පෙන්ෂන් ගිය මිනිසුන් යොදාගෙන එන්නයි එකේ ගාන ගෙවලා මොඩියුල ලියන එකද? මොකද්ද ජාතික සලස්ම? මේ කිසිවක් කරලා නැහැ. එසේ කරලා නොතිබුණු පසුබිමක මෙවැනි කල්මැරීමේ ක්‍රියාවලට අපි එකඟ වෙන්න. අපි දැවැන්තලම තව ශක්තිමත් වෙලා මේ වෘත්තීය ක්‍රියාමාර්ගය ඉදිරියට ගෙනියනවා. ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය පාසල් පටන් ගත්තත් ඔන්ලයින් තාක්ෂණයේ අපි උගන්වන්නේ. මොවුන් දවසපතා චක්කලේකෙන් නිකුත් කරා. එකකටවත් අහුන් කන්දු ගණන් ගත්තේ නැහැ. අපේ ගුරු එක ගුරුවරයෙක් ගෙන්නා ගන්න බැරි වුණා. එක ගුරුවරයෙක් ගෙන්නා ගන්න බැරි වුණා. එහෙම තියෙන මේ ආණ්ඩුවට කියනවා මේ ප්‍රශ්නේ විසඳන්න. දැන් තියෙන එකම කාරණේ තමයි අමාත්‍යංශයේ විසින් අමාත්‍ය මණ්ඩලයේ අධ්‍යාපන අමාත්‍යංශය අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන ලද වාර්තාව පදනම් කරගෙන ගුරු සහ විදුහල්පතිවරුන්ගේ වැටු විෂමතාවයන් ඉවත් වන පරිදි චක්කල් ලේඛනයක් නිකුත් කරන්න දින වකවානුසහිතව බොහොම සරල වැඩක් තියෙන්නේ.